හරි එහෙමනම් සිළු දිනාම නැවතත් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකෙන් ගේන Blender tutorial series එකේ අපේ Leyland bus එක model කරන video series එකේ දෙවැනි කොටසට. ඉතින් පළවෙනි කොටසේදී අපි bus එකේ window ටිකයි body එකේ shape එකයි ඒ ටික හදාගත්තා. ඉතින් අද video එකකින් අපි ඒක ඉදිරියට ටික් කරමු. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි අපේ video එකට මම මුලින්ම අපේ මම කලින් හදපු ඔරිජිනල් බස් එකයි අපි දැන් හදාගෙන යන මොඩලින් ටියුටෝරියල් එකේ බස් එකයි මේ විදිහට ඕපන් කරලා තියෙන බ්ලෙන්ඩර් එකේ ෆයිල් දෙකක් හරි අපි කලින් වීඩියෝ එකේ නතර කරේ මෙන්න මෙතන වින්ඩෝ ටික හදුවා අපේ බොඩි එකේ වටේ කොටස දාගත්තා ඉතින් අද වීඩියෝ එකේදී අපි බලමු මේක ඉතින් ටික හදන්නේ කොහොමද කියලා දැන් මේ ඔරිජිනල් බස් එක ගත්තොත් ෆ්‍රන්ට් වීව් එකට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේක සම්පූර්ණයෙන් කොටුවක් නෙමෙයි තියෙන්නේ වය view object as මේ මේ වය කියන මේක view point shading එකේ මේක දා ගන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ window එකක් select කරලා පෙන්නන්නම් මේක තනි කර කෙලින් නෙමෙයි තියෙන්නේ හරි කෙලින් නෙමෙයි පොඩි angle එකක් තියෙනවා මෙහෙම ඒ බස් එකේ හැඩේ එහෙම තමයි තියෙන්නේ මේක තනිකරම කොටුව වගේ නෙමෙයි මේ පල්ලෙහෙන් ඔහම ඇවිල්ලා මේ උඩට යද්දී නිකන් පොඩි V අකුර shape එකක් වගේ එන්න මෙතන පොඩි දෙපැත්තෙන් හැඩයක් තියෙනවා ඔහම අපි ඒක මේකේ නමාගමු මම මෙතන මේක select කරලා පොඩ්ඩක් rotate කරගන්නවා මේ ගන්න වගේ මේකත් ඒ විදිහට roll චූටක් මේ පැත්තට rotate කරගන්නවා හරි මෙන්න මෙහෙම ඊට පස්සේ මේකේ උඩ කොටස හදන්න මම ගන්නවා මේකෙම ඩුප්ලිකේට් එකක් shift d ගහලා ඩුප්ලිකේට් කරලා අරන් ඒක උඩට ගන්නවා ඊට පස්සේ මේක උඩට ගත්තම ඔයාලට පේනවා ඇති අපි දාපු පොඩි රොටේට් එකේ හින්දා මේකෙම යට කොටස එලිට ඇවිල්ලා මේ උඩ කොටස අනිත් පැත්තට තියෙනවා හරි අපි දැන් මේක මම ටැබ් ප්‍රෙස් කරලා එනවා එඩිට් මොඩ් එකට ඇවිල්ලා මෙන්න මේ මේ දොරේ ඉස්සරහ එන කොටස මම ඩිලීට් කරගන්නවා ෆේස් එක මෙන්න මේ කොටසත් මට වැඩක් නැහැ ඒකත් මම ඩිලීට් කරගන්නවා ෆේස් එක දැන් මම මේකේ අයිත් සයිඩ් වීව් එකට ඇවිල්ලා මම දෙක ප්‍රෙස් කරලා මෙන්න මේ මෙතන එක් සිලෙක්ෂන් ටූල් එක මේක 1 2 3 කීබෝඩ් එකේ අයිත් ඕනනම් කියන්න මේක 2 3 මේක මාරු කර ගන්න පුළුවන් මෙහෙම දෙක ප්‍රෙස් කරලා මේ සිලෙක්ෂන් ටූල් එක කරා මේක උඩට ගන්නවා මෙන්න මේ හරියට වගේ ඊට පස්සේ මේ උඩ කොටසත් තරම් මම මේක view object as මෙතන view power shading එකේ වෙනස් කර ගන්න y edges එකට ඊට පස්සේ මෙතනින් බලාගෙන ඒක මේ ගන්න වගේ ගන්නවා ඒක අපේ original bus එකෙන් බැලුවොත් පේනවා මේ යට චූටි ඉඩක් තියෙනවා මෙන්න මේ මේ බායකට උඩින් මෙතන මෙන්න මේකට උඩින් මෙතන පොඩි ඉඩක් තියෙනවා ඊට පස්සේ වහලේ රූෆ් එකට යටි යන මේ ලයින් එකේ මෙතන පොඩි ඉඩක් තියෙනවා ඊකට ඉඩ තියලා මෙහෙම හදා ගන්නවා ඊට පස්සේ අංක 1 ප්‍රෙස් කරලා ෆ්‍රන්ට් වීව් එකට ඇවිල්ලා වාට ඊට පස්සේ පුළුවන් මේක අපේ මේ එහා පැත්තේක පාත් වෙලා නැහැ මේ පිටිපස්සේ කොටස ඒකත් මම පාත් කරගන්නවා ෆ්‍රන්ට් view එකට ඇවිල්ලා මේකේ අපි ඒ මුලින්ම මේ ඉවර කරපු එකේ ඉන්ඩග තියෙන මෙතන මේ මේකේ ඒ ගානට මේකත් පාත් කරගන්නවා මොන මෙතෙන්ට දැන් හරි ඉතින් එක ගානට තියෙනවා දැන් මේ ඔක්කොම දිග මෙහෙම සිලෙක්ට් කරගන්න මේ ලයින් එකේ සම්පූර්ණ දිගටම තියෙන්න එක ඊට පස්සේ අපි මේ වටේ ජනේලෙට වටෙන් ගහන එක මේ මේ වින්ඩෝ එකේ මේ වින්ඩෝ එකේ මේ එළියේ ලයින් එක පේන්න මෙන්න මේ වගේ ෂේප් එකකට ගන්න ඕනේ පොඩ්ඩක් ඇල කරන්න දැන් හරි දැන් මේ විදිහට අපිට පේනවා දැන් අපිට එහා පැත්ත බලා ගන්න පුළුවන් අපේ මේ වින්ඩෝ එක නැමිලා නිකන් ඇන්ගල් වල වැඩි වගේ එකක් තියෙනවා මේ විදිහටම ඇන්ගල් එක නමා ගන්න පුළුවන් මොකද මේකේ ඩුප්ලිකේට් එක මේ විදිහටම ඇන්ගල් එක තමයි මෙතෙන්ටත් තියෙන්නේ මේ බැලු බැල්මට පොඩ්ඩක් පේනවා මේක මේ බලද්දි පේනවා මේකට වැඩි මේක ඇන්ගල් වල වැඩි කියලා අපි ඒක හදාගමු මේකයි මේකයි සිලෙක්ට් කරලා මෙතන view shading එකේ මේක දාගන්නවා ඊට පස්සේ
මේක රොටේට් කරගන්නවා මෙන්න මෙහෙම දැන් හරි අපි මේ කලින් ලයින් එක මේ වින්ඩෝ එකට දෙපැත්තෙන් ගිහිල්ලා තියෙනවා මෙන්න මෙහෙම හරි දැන් අපිට තියෙන්නේ මේකේ මේ කොටස් කපා ගන්න ඕනේ මේක මෙතන වින්ඩෝ එකේ මේ උඩ ග්ලාස් ගහන කොටස මේ මේ වටේ කොටස ඉතිරි වෙන්න මේ ඇතුළ කොටස කපා ගන්න ඕනේ ඒකට මම මේක ටැබ් ප්‍රෙස් කරලා ගිහින් දා ගන්න මෙන්න මෙතන නයිෆ් ටූල් එක ඒකට ගිහින් මම මෙතන මේ විදිහට ලයින් එක ඇඳ ගන්නවා මේක වටේට මේ මෙහෙම ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා සිලෙක්ට් කරලා එන්ටර් ගන්න. එතකොට මේ මේ විදිහට ඒ කොටස හයිලයිට් වෙනවා. ඊට පස්සේ ෆේස් ටූල් එකට ගිහින් මේ ටික ඔක්කොම අපි දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ ඩිලීට් ෆේසස් දුන්න ගමන් ඇතුලේ කොටස ඩිලීට් වෙනවා වටේ කෑල්ල ඉතිර වෙනවා. එහා පැත්තෙත් අපි මේ මිරර් මොඩිෆයර් එක ඇඩ් කරලා තියෙන හින්දා මේ විදිහටම කට් වෙලා යනවා. ඔයාලා මේ ටිකත් මේ විදිහටම කපා ගන්න ඕනේ. මම වීඩියෝ එකේ ටයිම් එක ගැන හින්දා මේ ටික ටග් ගාලා මේ ස්පීඩ් එක වැඩි කරන්නම් වීඩියෝ එකේ. එතකොට මේ ඔයාලට ලේසි මේක බලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ කොටසත් කපා ගන්න ඕනේ අපි. ඊට කලින් මේක පොඩි වෙනසක් කරන්න තියෙනවා. මෙතන මේක දෙකම සිලෙක්ට් කරලා මෙන්න මේ මේක වීපෝ ෂෙඩින් එකේ මේක හදාගෙන එඩිට් මොඩ් එකෙන් මේ මෙතන මේ මේ වර්ට සිලෙක්ෂන් ටූල් එකේ මෙන්න මේ ලයින් එක පොඩ්ඩක් සිලෙක්ට් කරගෙන මේ සෙට් එකම ඔයාල එඩිට් කරන්න ඕනේ. මේක විතරක් නෙමෙයි මේකත් සිලෙක්ට් කරගන්න. මේ දෙකම මේක සිලෙක්ට් කර shift එක press කරගෙන මේකත් සිලෙක්ට් කරලා ටැබ් ගහන්න. එතකොට දෙකම එකපාර edit කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ලයින් එක සිලෙක්ට් කරලා ඒක පොඩ්ඩක් ඉස්සරහට ගේන්න මෙන්න මේ ගන්නට වගේ. ඊට පස්සේ මෙන්න මේ ලයින් එක චුට්ටක් පස්සට ගන්න මේ ගන්නට වගේ. දැන් හරි. දැන් මේකෙත් මේ විදිහට කපා ගන්න. දැන් හරි දැන් අපේ දෙපැත්තම මේ විදිහට කට් වෙලා තියෙනවා. දැන් පොඩි වෙනසක් කරන්න ඕනේ. මෙන්න මේකේ මේ මේ යට කොටස යට වැඩි. ඒකත් මෙන්න මේ විදිහට මේ ලයින් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ අංක 1 ප්‍රෙස් කරලා ෆ්‍රන්ට් view එකට ඇවිල්ලා මෙන්න මෙතෙන්ට අපේ කලින් එකේ ඩොට් එක දීපු තැන ඔයාලට පේනවා ඇති. zoom කරොත් පේනවා මෙන්න මෙතන මෙන්න මේක අංගෙතින්ට මේක මේ විදියට ගන්න. හරි මෙන්න මෙහෙම දැන් බලා ගන්න පුළුවන්. දැන් මේ අපේ මේ මෙතන වින්ඩෝ එක පොඩ්ඩක් එළියට ඇවිල්ලා වැඩි වගේ මේ මේක ගන්නට ගමු. ඊකට කරන්නේ මේ වින්ඩෝ ටික සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන වීපෝ ෂෙඩින් එකේ මේක සිලෙක්ට් කරලා මෙන්න මෙතන ඔයාලා දැන් පේනවා මේ 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 පිටිපස්සේ වින්ඩ එක පොඩ්ඩක් මේ එලියෙන් තියෙන්නේ. මේ මේක ගත්තාම මේක කෙලින්ම නැහැ එලියෙන් තියෙන. ඒ හින්දා මේක මේ විදිහට අපිට පුළුවන් ඇතුළට දාගන්න මෙන්න මේ කාන්ට වගේ. දැන් හරි දැන් මේ වින්ඩෝ ටික ඔක්කොම ටික සිලෙක්ට් කරලා මේ ලයින් එකේ ඒක චූට්ටක් ඇතුළට ගන්න. මේ මේ ලයින් එක අපි ඉවර වෙන දැන්නේ තියෙන. එතනින් චූට්ටක් එලියට આવොත් ඇති මෙන්න මෙච්චරක් විතර පොඩි කැලල කෙලියට આવොත් ඇති. එතකොට අපිට ගානට මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ පැත්තත් ඒ විදිහම කරන්න. වින්ඩෝ ටික ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ
මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඉස්සරහ driver එකේ door එක හදන කොටසයි මෙන්න මෙතන කොටස අපි පස්සේ බලමු. මේ ටික දැනට ඕනේ. දැන් අපි වහල පැත්තට යමු. වහල පැත්ත හදා ගන්න මම ගන්නෙ මෙන්න මේ කිම duplicate එක shift d ගහලා ගන්නවා මේ උඩට. අරගෙන ටැප් ප්‍රෙස් කරලා එඩිට් මෝඩ් එකට ගිහින් මෙන්න මේ කොටස මම පස්සට ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ faces දෙක මම delete කර ගන්නවා. මෙතනත් ඒ විදිහට මේ ඉස්සරහට අරන් මෙන්න මේ face එක මම delete කර ගන්නවා. දැන් අපිට පුළුවන් මේක පල්ලෙහාට ගන්න මේ ගාන වගේ. right දැන් ඉස්සරහට ගියා front view එකට. මෙතන මේක දාගන්න මේ viewport shading එකේ. ඊට පස්සේ මේ ඔක්කොම ටික select කරා. මෙන්න මෙතන මේ අපේ end point එකේ තියෙන අංග ඊක කෙලින් මේක ගන්න. මෙන්න මෙතන zoom කරලා පෙන්වන්නම්. මේ යට එකේ මෙන්න මෙතන ඉවර වෙන තැන ඒක කෙලින් මේ උඩ එකේ ඉවර වෙන තැන ගන්න. ඒකට මේ ඔක්කොම ටික select කරා එතන. G Z ගහනවා මම මේ ලයින් එක දිගේ මේ විදිහට ගන්න. ඊට පස්සේ G අකුරත් එක්ක G press කරලා X ගහනවා X axis දිගේ. මේක move කර ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්ට මේ විදිහට තියා ගන්නවා. දැන් හරි. දැන් අපිට තියෙන්නේ වහලේ shape එක ගන්න. වහලේ ගත්තොත් බලා ගන්න පුළුවන්. වහලේ මෙහෙම දෙපැත්තෙන් round වෙලා උඩ මෙහෙම ගිහින් තියෙන්නේ. ඊත් එක්ක විශේෂ දෙයක් තියෙනවා. මේක මේ ඉස්සරහා number මේ මෙතන මේ උඩ board එක දාන තැන මේක මේ තනි කෙලින් වල නෙමෙයි තියෙන. මෙතනින් ගිහලා පොඩ්ඩක් කොම ඉස්සලා තියෙන උඩට. ඔයාලට පේනවා ඉතින්. මේක මේ මේ මෙහෙ මෙතන මෙහෙම ඇවිල්ලා මෙතනින් ඉස්සලා තියෙන. ඒත් එක්ක පොඩි ඉස්සරහට පොඩි කොහොම ඇලවිලා තියෙනවා. ඉස්සරහට නෙරලා වගේ තියෙනවා. පිටිපස්සෙත් එහෙමමයි. පිටිපස්සස් මෙහෙම ඇවිල්ලා ෆ්ලැට් නෑ. චුට්ටක් ඉස්සලා පිටිපස්සට නෙරලා තියෙනවා වගේ එකක් තියෙනවා. හරිද? මේ විදිහට තමයි බස් එකේ රූෆ් එක අපි ගහ ගන්න ඕනේ. හරි. දැන් මෙතන මෙතන අපේ මේ ඩෝ එක එනවනේ. ඊට පස්සේ මේ ඩෝ එක ගාව ඉස්සරහා මේ විදිහට මේ ෆේස් එකේ කැලලක් තියෙනවා. ඒත් එක්ක මෙතන වින්ඩෝ එකේ මෙන්න මේ විදිහේ කොටසක් එනවා. ඉතින් ඩෝ එකට පොඩ්ඩක් ඉස්සරහට අපි මේ මේකේ ඉස්සරහා කොටස දාගමු. මේ ගන්න වගේ ගමු. ඊට පස්සේ මේක ටැප් ප්‍රෙස් කරලා එඩිට් මෝඩ් එකට ඇවිල්ලා මීරා එකේ මෙන්න මේ ක්ලිපින් කියන ඔප්ෂන් එක ඕපන් කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක අපේ මේ මේජ් සිලෙක්ෂන් ටූල් එක මේ මේජ් එක සිලෙක්ට් කරලා ඊ ප්‍රෙස් කරලා එක්ස්ක්ලූඩ් කර ගන්න මෙන්න මෙහෙම මෙතෙන්ට. දැන් ක්ලිපින් එක මම ඔන් කරගත්තේ මෙන්න මෙතන ගානට ක්ලිප් වෙන්න ඕන. හින්දා මම කලින් මේකේ පාර්ට් 1 වීඩියෝ එකේදීත් කීවා ක්ලිපින් එක ගැන. ක්ලිප් එක ඔන් කරලා තිබ්බහම මෙතන ගානට ෆිට් වෙලා එනවා. හරිද? දැන් මේකේ වහලේ පොඩි හැඩයක් තියෙනවා. මෙන්න මේක මේ හැඩය ඒක ගන්න ඕනේ. ඒක ගන්න මම මේකට දා ගන්නවා මොඩිෆයර් එකක්. සබ්ඩිවිෂන් සර්ෆේස් මොඩිෆයර් එක. ඒක මම ලෙවල් එක 2 වගේ දීලා රයිට් ක්ලික් කරලා මේකේ ෂේඩ් ස්මූත් ඔන් කර ගන්නවා. එතකොට මේ විදිහට ස්මූත් වෙනවා. නැත්නම් ෂේඩ් ෆ්ලැට් එක දුන්නොත් මේකේ මේ අර මේ ෆ්ලැට් කෑලි කෑලි වලට පේන්න ගන්නවා. නිකන් ලෝ පොලි මොඩල් එක වගේ වෙන ෂේඩ් ස්මූත් ඔන් කර ගන්නවා. දැන් මේකේ හැඩේ හදා ගන්න මම ටැබ් එකට ගිහින් එඩිට් මෝඩ් එකේ මේකේ පොඩි කට් එකක් දාගන්න මේ හරියෙන් විතර. ළඟ වැඩි වුණාද මන්ද? ඊට කලින් මෙතෙන්ට කට් එකක් දාගමු මුලින්ම මේ අයින්ටයි ඊට පස්සේ කෙළවරටයි. එතකොට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි එක ප්‍රෙස් කරලා ෆ්‍රන්ට් වියු එකට ඇවිල්ලා බලමු මේකේ හැඩයේ කොහොමද තියෙන්නේ කියලා. මෙහෙම තියෙන්නේ. මම එක කට් එකක් දාගෙන මේක චුට්ටක් තව හැඩ කර ගන්නවා. මෙන්න මේ හරියට වගේ හැඩේ එන්න ගන්නවා.
ඊගාර හොඳයි වගේ මේකෙත් ඒ වගේ තියෙනවා ඊටරි චුට්ටක් වැඩිද මන්ද හින්ද අයිත් මං මේක ටැම්පස් කරලනවා ටැම්පස් කරපුවම් දැන් අපි එඩිට් මෝඩ් එකේදී මෙහෙම වක්කර් සිලෙක්ට් කරලා හිටියොත් අයිත් ටැප් කරලා ඔබ්ජෙක්ට් මෝඩ් එකට ආවහම මේ විදිහට තියෙනවා එතකොට අයිත් මේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා අයිත් ටැම්පස් කරොත් එඩිට් මෝඩ් එකේ අපි එඩිට් එකට තියලා තිබ්බ කොටස ඒ විදිහටම හයිලයිට් වෙලා තියෙනවා ඔයාලා මෙතන කිසි වෙනසක් කරේ නැත්තම් එහින්ද අපිට ලේසි ආයෙ සිලෙක්ට් කර කර දඟලන්න ඕනේ මේකම අපිට මේ විදිහට චුට්ටක් එහාට කරගන්න පුළුවන් එතකොට අපේ වහලේ ඇඩේ ගන්න පුළුවන් මෙන්න මේ වගේ හරි මම දැන් මෙතෙන්ට තව කට් එකක් දා ගන්නවා ඉස්සරහට ඉස්සරහ වැඩි වුණා එක මේ කිට්ටුවට ගිනිල්ල කට් එකක් දා ගන්නවා තව චුට්ටක් මේ හරිය වගේ ගම මෙතන හොඳයි ඒ වගේ දාගෙන මෙතන මෙතන vertex selection tool එකට ගිහින් මෙන්න මෙතන view pose shading එකේ මෙන්න මෙතන මේක දාගෙන මෙන්න මේ උඩ line ටික select කරලා මේක මම මේ චරක් වගේ උස්ත ගන්නවා මේ ගාන වගේ හොඳයි ඒ ගාන උලන්නේ තව චුට්ටක් පාත් කරමු මෙන්න මේ ගාන වගේ උස්ත ගන්නවා ඊට පස්සේ මම තව කට් එකක් දා ගන්නවා මෙන්න මේ කිට්ටුවට දැන් හරි දැන් අපි මෙතන ඉස්සරහා උස්සන්න ඕන කොටස මෙතන මෙහෙම ඉස්සලා තියෙනවානේ ඒ කොටස මෙන්න මේ විදිහට ඉස්සුවා බස් එකේ දැන් පිටිපස්ස මේ විදිහට පොඩ්ඩක් ගන්න ඕනේ ඒක පස්සේ හදාගමු ඒක පිටිපස්සේ බෑක් ෆේස් එක එන විදිහත් එක්ක එතන බලාගමු බලමු හදන්න ඊට පස්සේ අපිට ඕනේ මේකේ ඉස්සරහා ෆේස් එකේ දල විදිහට සැලැස්මක් දාගන්න. ඒකට මම කරන්නේ මෙන්න මේ ප්ලේන් එක ඩුප්ලිකේට් කරලා ඉස්සරහට අරන් ටැප් ප්‍රෙස් කරලා මෙන්න මේ ෆේසස් ටික ඩිලීට් කරගන්නවා ෆේසස්. ඊට පස්සේ මේක මෙතෙන්ට ගන්නවා. දැන් අපිට පුළුවන් මෙතන මේකේ ඩෝ එක ඩිලීට් කරගන්න. මෙන්න මේ දෙම ඩිලීට් කරා. දැන් මේකේ සයිඩ් එකෙන් බලපන් මෙන්න මේ වගේ පොඩි කැලලක් තමයි ඉස්සරට පැනලා තියෙන්නේ. ඒක මම මේකේ හදා ගන්නවා ටැප් ප්‍රෙස් කරලා මෙන්න මේ එජ් එක සිලෙක්ට් කරලා මේ ගන වගේ ඔව් මේ ගන වගේ තියා ගන්නවා. ඊට පස්සේ මේකෙත් මිරර් එකේ ක්ලිපින් ඔන් කරලා E ප්‍රෙස් කරලා එක්ස්ක්ලූඩ් කරගන්නවා මේක මෙන්න මෙහෙම මෙතෙන්ට. මෙන්න මෙහෙම තමයි. එතකොට දැන් ෆේස් එකේ දල විදිහට අපිට ඉස්සරහා කොටස ආවේ. දැන් අපිට පුළුවන් බලාගන්න මේකේ වින්ඩෝ එකත් එක්ක කොහොමද උඩ වහලේ රූෆ් එක එන්නේ කියලා. දැන් මේකේ නම් මෙන්න මේ ඉස්සරහා ෆේස් එක කෙලින් ගත්තොත් මේකේ ඉන් පොයින්ට් එක මෙන්න මේ කෙලින් තියෙන්නේ. එතකොට අපිට ඇල කරගන්න ඕන ගාන බලාගන්න පුළුවන්. මේක තා චූට්ටක් ඉස්සරට ඇවිල්ලා ඇල කරොත් හොඳයි. ඒකට මම යනවා මේක ටැප් ප්‍රෙස් කරලා අරන් ඇවිත් මේක චූට්ටක් ඉස්සරහට කරලා මෙන්න මෙතනින් පොඩ්ඩක් කොම ඉස්සරහට නමනවා. ගොඩක් නමන්න එපා චුට්ටක් නමන්න. නමලා මේක පොඩ්ඩක් තව ඉස්සරහට ගන්න මෙන්න මේ ගන්නට වගේ. හරි දැන් අපි ෆේස් එකේ ඉස්සරහා දැම්මනම් ෆිල් කරගන්න අවශ්‍ය නැහැ. ෆිල් කරද්දී බලා ගන්න ඕනේ. දැන් අපි මෙතන ලූප් කට් එකක් දැම්මනේ මෙතෙන්ට. ඒ හින්දා මෙතන කට්ස් දෙකක් තියෙනවා. මේ යට ෆේස් එකයි උඩ ෆේස් එකයි වෙනම හඳුනා ගන්න වෙනවා. මේක දැන් මේකට ඉස්සරහින් එන්න ඕන කොටස තමයි මේ තියෙන්නේ. ඒ හින්දා තමයි පස්සට ගද්දි මේක මෙතන කිසිම මේ පේන් නැතුව මෙතන යන්නේ. ඒ කියන්නේ මේ මේ මේක තමයි ඉස්සරහට එන්න ඕන කොටස. මේක ඊට පිටිපස්සෙන් තියෙන්න ඕනේ දෙවෙනි කොටස. ඉස්සරහට එන්න ඕනේ මෙන්න මේ කොටස. ඊට පස්සේ තියෙන්න ඕනේ දෙවෙනි කොටස තමයි මේ තියෙන්නේ. මේ දෙවෙනි කොටස ඉස්සරහට ගත්තාම පේනවා මේ ඉස්සරහා ඉන් ඉන් ඉවර තැන ඉන් දෙක මෙතන තියෙන්නේ. මේ මෙතන එක හොයා ගන්න පුළුවන්. මේක පස්සට අරන් මෙහෙම ඉස්සරහා කොටස ෆිල් වෙනවා නම් මේ තියෙන්නේ ඉස්සරහා කොටස.
හරි මං ඒක අල්ලලා කීබෝඩ් එකේ E ප්‍රෙස් කරලා එක්ස්ක්ලූඩ් කරගන්න පල්ලෙහාට මේක කෙලින් මෙතෙන්ට ඊට පස්සේ තුන ප්‍රෙස් කරලා සයිඩ් වියු එකට ඇවිල්ලා ඒකත් ඇංගල් කරගන්න මේකේ මේ මේ ඇංගල් එකටම එන්න මේ මේ ගන්නට ඔහොම හරි ඊට පස්සේ මේකයි කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන මෙන්න මෙතන සිලෙක්ට් කරගන්න එතකොට ඔටෝමැටිකලි මේ ටික ගන්නට සිලෙක්ට් වෙනවා shift එක ගහ ගහ හිටියොත් මේක 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 වෙන වෙනම ගන්න වෙනවා දැන් දැක දකින්න ඇති මෙතන කලයක පොඩ්ඩක් නැතුව ගියා මේ highlight කරපුවා මේ උඩ පේන කලයක මේ මෙහිම අපිට පේන්න ඕන තැමිලි පාටට දැන් මේක නිකන් මෙහෙම සිලෙක්ට් කරලා සමහර වෙලාවට උඩ දෙක නැතුව මෙතන faces දෙකක් තියෙනවා ආන් දැක්කද දැන් මේ සිලෙක්ට් වෙලා තියෙන්නේ ඊනෝට මෙතන සිලෙක්ට් වෙලා තියෙන ඉස්සරහ එන්න ඕන කොටස නෙමෙයි පිටිපස්සේ තියෙන ලයින් එක මේ ඉස්සරහට ගත්තාම ඔයාලට පේනවා ඇති මේ පිටිපස්සේ එන ලයින් එක තමයි මේ සිලෙක්ට් වෙලා තියෙන්නේ ඒ හින්දා මෙන්න මේක සිලෙක්ට් කරලා ඔයාලා control එක ගහගෙන මෙන්න මේ ලයින් එක සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මේ විදිහට සම්පූර්ණ ෆේස් එක සිලෙක්ට් වෙලා එනවා ඔයාලට මෙතන ලං කරලා වෙලොත් බලන්න පුළුවන් මෙතන අපි සිලෙක්ට් කරාට සිලෙක්ට් උනේ මෙන්න මෙතනින් පොඩි ලයින් එක පිටිපස්ස පැනලා තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ හරිද इतना चुपटा बान में कंट्रोल एक गहगन मेक लाइन ने का सिलेक्ट कर पाऊँ दें में इतना अपे में इतना सिलेक्ट लेते हैं क्या ने बैक लाइन ने का तो में इस तरह रहने वाले कोर्स में अपे सिलेक्ट ला दें नीटे पीटी पास लाइन ने का यही में उन और में इतना गांठा फील कर गन ने बैठे इतना चुपटा खारी एक बालन ने में ने मेल लाइन ने का तेक में ने मेक का सिलेक्ट इन दोनों में पीटी पास से सिलेक्ट वाला बैठे इस तरह लाइन ने का एक गांठा सिलेक्ट कर लगान ने ईट पास से මෙතනත් ඔයාලා එක බලා ගන්න ඕනේ ආර මෙතන කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි දැන් මෙතන දැන් මේ බෑක් ලයින් එකනේ මේ තියෙන්නේ ඉස්සරහට එන්න ඕන එක පොඩ්ඩක් පේන්න බෑක් ලයින් එක පස්සෙන් තියලා දැන් මේක වෙන වෙනම ඔහොම සිලෙක්ට් කරගන්න පුළුවන් ඉස්සරහ ලයින් ටික හරිද එහෙම සිලෙක්ට් කරගන්න පුළුවන් එතකොටත් වැඩේ ලේසි ඊට පස්සේ කීබෝඩ් එක F ගහලා මේක මෙහෙම ෆිල් කරගන්න පුළුවන් හරිද මෙතන ඕනනම් ඔයාලට තුන වගේ දාලා බලුවොත් බලන්න පුළුවන් මෙන්න මෙතන අයිනේ තිබ්බ ටික දැන් මෙතන එක වගේ තිබ්බත් මේ කොටු දෙකක් පේනවා දෙක වගේ තිබ්බත් ඒත් මදි වගේ නම් තුන වගේ දාලා බලන්න එතකොට මෙහෙම ගානට ස්මූත් වෙනවා තව ටිකක් මෙතන ස්මූතින් එක ගැන පොඩ්ඩක් කියන්න ඕන ඔයාලා දැන් මේක ප්‍රැක්ටිස් වෙන්න කරනවා නම් කවුලක් නැහැ මේක දැම්ම කියන එක හොඳයි මොකද මොබයිල් වගේ දැන් මෙතන ගේම්ස් ඩෙවලොප් කරන කට්ටිය ඉන්නවා අපේ channel එකත් එක්ක ඉන්න අය ඉන්නවා ගේම්ස් ඩෙවලොප් කරන එහෙම කට්ටියට පොඩ්ඩක් කියන්න ඕනේ මොබයිල් ගේම් එකකට වගේ ඔයාලා දැන් මේ මේක යූස් කරන්න ඉන්නවා නම් මෙතන ෆේස් කවුන්ට් එක 3 වගේ දාගන්න එපා 2 වගේ තියෙන තරමට හොඳයි මොකද ෆේස් කවුන්ට් එක වැඩි වෙද්දි ගේම් එන්ජින් එකේදී අවුලක් නැති වුණාට ෆෝන් එකත් එක්ක පොඩ්ඩක් කේස් යනවා මේ ඔප්ටිමයිස් කරගන්නේ හින්දා මේක 2 වගේ දාගන්න තියාගන්න මේක වාර ලොකෝට ඕනේ නැහනේ මේ මොබයිල් එකේ නම් මේ ලොකෝට ග්‍රැෆික් බලන්නේ නැහනේ पीसी गेम मेकर वगैरह ना उल्लाख ना एक अपने में गेम इंजन के हद आगे ना पला मोबाइल फोन ने कट गोड़ाक पिलाट गोड़ाक में यूज़ कराने लो पॉली मॉडल इतपर में इतना फेस काउंट पेड़ी दागा ने पाई इट बस में इतना फेसेस का आडू कर ला वाला में इतना थावत ऑप्टिमाइज़ कर गान लोने मॉडिफाई है का खालिंगी डेसिमेट එකකින් අඩු කර ගන්න පුළුවන් ෆේසස් ගන්න ඊට වැඩිය ෆේසස් ගන්නක් අඩු කර ගන්න පුළුවන් මෙතන දෙක වගේ දාලා හදාගත්තොත් ඊත් අවුලක් නැහැ මේ මොබයිල් ගේම් එකේදී ලොකුවට ග්‍රැෆික් පැත්ත ලොකුවටම බැලවෙන්නේ නැති ඉඳ කියන්නේ මේ බැලවෙන්නේ නැහැනේ මේ බලනවා සාමාන්‍යයෙන් මේ මොඩල් එකදී ලෝ පොලි මොඩල්ස් දාන හින්දා මම ඒක කිව්වේ ඒත් අවුලක් නැහැ තුන දාලා මෙතන ස්මූත් කරගෙන පස්සේ ඩෙසිමේට් කරගන්න එහෙමත් අවුලක් නැහැ හරි දැන් අපි මෙන්න මේ ටික සිලෙක්ට් කරලා තව චුට්ටක් ඉස්සරහට ගමු හරි මේ ගාන වගේ තියාගමු දැන් අපි ෆ්‍රන්ට් ෆේස් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ ඊට පස්සේ යට කොටස ගත්තොත් මෙන්න මේක මෙන්න මෙතන මෙහෙම රවමක් තියෙන හැඩයක් අන්න ඒ හැඩේ ගන්න ඕනේ දැන් මේ මේ බස් එක මෙතනදී මේ කියන්න මේ බස් එක මොබයිල් ගේම් එකකට යූස් කරන්න බෑ
මේක මේ ඩීටේල් වැඩි ඇත්තට මොබයිල් ගේම් එකට යූස් කරන්න බෑ මොබයිල් ගේම් වලදීම මේ මේවාම අදාල නැහැ මේ රිවර්ට් පොයින්ට් එක මේ රිවර්ට් කරපු එන හිටන් මේක මොඩල් කරලා තියෙනවා මේ zoom කරලා බලා ගන්න පුළුවන් රිවර්ට් කරලා තියෙන ඒවා මේ බොඩි එකේ රිවර්ට් කරපුවයි ඔක්කොම මේකේ තියෙනවා ඒවා අදාල නැහැනේ ඒවා අපිට ටෙක්ස්චර් වලින් පෙන්න ගන්න පුළුවන් මේ මේක මමනේ මොබයිල් ගේම් එකකට කොහොමද ගන්න බෑ මේක සංකීර්ණ වැඩි මොඩල් එක PC game එකකටත් ගන්න පුළුවන් ඒත් මේක වැඩි ඇත්තම PC game එකකටත් මෙච්චර දඟලන්න ඕනේ නැහැ ඒ ටෙක්ස්චර් වලින් අපිට හදා ගන්න පුළුවන් මේවා ටෙක්ස්චර් බම්පර්ස් එහෙම දාලා මේවා හදා ගන්න පුළුවන් මේක මේ මම ආසාවට කරපු මොඩල් එක මේ දොර එහෙමත් බලපුවාම පේනවා මේ දොරේ එහෙමත් ඇන හිටන් තියෙනවා මේ දොරේ ඇනයි ඔක්කොම හදලා තියෙන්නේ මේක මේවා ඔත්තරම ඕනේ නැහැ මේවා ටෙක්ස්චර්ස් වලින් හදා ගන්න පුළුවන් අපිට බම් කරලා හරි අපි කතාවෙන් පොඩ්ඩක් පිට පැනක් අවුලක් නැහැ ඒකත් වලට වටන දෙයක් කිව්වේ හරි දැන් මේක ඊට පස්සේ රවුම් කර ගන්න ඕනේ ඒකට මම කරන්නේ ඇඩ් මොඩිෆයර් එකෙන් දා ගන්නවා සබ් ඩිවිෂන් සර්ෆේස් එක ඊපස්සේ මෙතන කවුන්ට් එක තුනක් දෙමුකෝ තුන දීලා රයිට් ක්ලික් කරලා ෂේඩර් ස්මූත් දෙන්න ඊට පස්සේ අංක එක ප්‍රෙස් කරලා ෆ්‍රන්ට් එකට ඇවිල්ලා ටැබ් ප්‍රෙස් කරා මෙන්න මෙතන කට් එකක් දාගමු අපි මේ හරියෙන් විතර දාගමු කට් එක ඊට පස්සේ මෙතනත් මම කට් එකක් දා ගන්නවා මෙතෙන්ට දැන් හරි දැන් අපිට මෙතන රවුම් හැඩය ආවා ඒත් හැඩය වැඩි වගේ නම් මෙතන හැඩ වුණා වැඩි වගේ එකක් තියෙනවනේ චුට්ටක් මෙතන කට්ටයක් දාගමු මේ ගන්න වගේ දාලා මම මේක තව චුට්ටක් එහාට ගන්නවා මේ හොඳයි මේ විගාන හොඳයි දැන් මේකට අපි දෙක වගේ දාලා බලමු මේ මෙතන මේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ දෙක වගේ දැම්මොත් චුට්ටක් මේ ඉරි ඉරි පේන්න ගන්නවා මේක ඒ හින්දා මම තුන දාගෙනම ඉන්නවා හරි ෆේස් එකේ ඉස්සරහා කොටස දැන් මේ විදිහට තමයි මොඩල් කරේ ඊට පස්සේ අපි මෙන්න මේ දැල ගහන්නයි දැල ගහන කොටසට ලයිට් එහෙම ගත්තොත් එහෙම මෙතන ලයිට් එක කිලින්ම බොඩිය ඉස්සරහින් ගහලා නැහැ මෙතන ඇතුළට පොඩ්ඩක් මේ ගිහිල්ලා තියෙනවා මෙතන බොඩිය කපලා ඇතුළට තමයි ගහලා තියෙන්නේ මම ඒක පේන්නන්න ඕන මෙන්න මේ කොටස ඩිලීට් කරලා මේ ලයිට් එක තියෙන්නේ මේකේ මේ ලයිට් නම් මේකේ හොඳටම මම ගොඩක් මේව කරලා තියෙන මේ මේ පොඩි ලෑම්ප් එහෙමත් දාලා තියෙනවා මේ ලෑම්ප් ඇතුලේ කෑලි ආයහා පැත්ත ඩිලීට් උනා අවුලන්නේ මේ මෙතන බොඩිය කපලා ලයිට් එක බොඩියට වැඩිය ඇතුලෙන් ගහලා තියෙන්නේ මෙතන zoom කරත් බලා ගන්න පුළුවන් ඔයාලා ඕන බස් එක දැකලා ඇති බස් ගැන මේ මේ බොඩිය කෙලින්ම නෙමෙයි තියෙන්නේ බොඩියට ඇතුලෙන් කපලා ඇතුළේ ඇතුලෙන් තමයි ලයිට් සෙට් එක එන්නේ කැලර් නැහැ පැත්තක් මේ විදිහට බොඩි ඇතුලට ගන්න මෙතන බොඩිය කපා ගන්න ඕනේ ඒත් එක්ක මෙතන මේ මේ දැල ගහන කොටසටත් මේක මම පෙන්වන්න ඕන මේක ඩිලීට් කරලා මේ දැල ගහන කොටසත් මේ විදිහට කට් කරලා තියෙන්නේ මේ ඩෝ එක ඉස්සරහා වෙනම ඩෝ එකක් තියෙනවා එන්ජින් එක ගාව ඒ අරින ඒ ටික අපි හදා ගන්න ඕනේ ඊට පස්සේ ඉස්සරහා ග්ලාස් දෙක දාලා මේක ගහ ගන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේ පැත්ත දෙක ගහ ගන්න ඕනේ ඊට පස්සේ උඩ මේ මේ කොටස ගහ ගන්න ඕනේ අපි සෝරි මට පොඩ්ඩක් අවසනීපයි මේ දවස් ටිකේ තිහින්ද කටනත් එක පොඩ්ඩක් වෙනසක් තියෙන ඒක අවුලක් ගන්න එපා වීඩියෝ එකද දැන් අපිට මේකේ අපි ඉස්සරහා ග්ලාස් දෙකයි මේ වින්ඩෝ එක ගහගමු මෙතන පොඩ්ඩක් ඔයාලා බලන්න හැඩය මේකේ තනිකර පැතලි නෑ මෙතන අර හුලං කපන් යන්න පුළුවන් වෙන්න බස්සල දැකලා තියෙ ඔයාලා මේ මේකේ මේ පේනවා ඇති මේ මෙන්න මේ හැඩයක් තියෙනවා මෙතන වී අකුර වගේ වී අකුර තව චුට්ටක් දෙපැත්තට ඇදලා වගේ
තියෙන හැඩය තනි කෙලින් නැහැ මේක මේ මේ දුරවල් පේන්නේ නැති මෙතන දුරයි මේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර දුර වෙනස්නේ මෙතන හැඩයක් තියෙනවා ඒ හැඩයට ඇල කරන්න ඕනේ වින්ඩෝ දෙකක් හැඩ කරලා ගහලා තියෙන්නේ අර බස් එක හුලම් පාර කපාගෙන යන්න අපි ඒකත් දාගමු මේකට ඒකට මම කරන්නේ මේක ඩුප්ලිකේට් කරලා අරන් मेके सबडिविशन सर्फेस मोडिफाइ कैंसल कर इट पास शेड स्मूत हाँ शेड फ्लैट दागो इट पास टैप प्रेस कर ला मेन मे फेस देख डिलीट कर ला मेकाई एक पार सिलेक्ट कर ला मैं राइट क्लिक कर ला डिसोल फेस देना तो ये देख तनि फेस मे विधेट तनि फेस हरी इट पास टैप प्रेस करा अंक एक क्या हुआ मेक उड़ता मे गाने वागे इट बस तपदीन मे की बस की बल सामान्य विंडो इन उड सैटे मे हर वागे इट बड़ी पुड पल फेस इसरा कुटस मे फेस सैड बलपा ड्रैवर पे बलपा हुंदा पे मे लाइन वाले हुंदर पेनावा मे ड्रैवर की लाइन एक मे लाइन एक मेमेट दिगट मेन मे दिग इकट उतम मित्र लाइन के अन्न इट पास मित्री बल टग्गल पैना मेक पल्ले मेका के पुड पल्ले मे इसरा कोट मे उड़ीन बंद कोटसट पुड पल्ले मंकी तीर मेन मे इवर विनता पत्ते बेलव मंकी मेकी मे मे इवर विनता मे मेका सामान विधि इनका गंट के मेकता चुट पल्ले मेन मे वगे मे मेम आई लाइन का मेकता चुट पल्ले इतना एक दागम एक मंकरा मेक सिलेक्ट करा मेन मे को मेक के तीन मैं पुड पल्ले मे हर वगे इट पास मेन मेके मैं सिलेक्ट कर पा अभी दिपेते क्या देगा पिन्न नोने इन मैं क्या देगा एक मैं डिलीट कर गाना अरे मित्रा वर्टाइसेस देगा तीन हो एक मैं हाथ तर एक पार सिलेक्ट कर ला डिसोल्व वर्ट पटा फिर कौन है तो गया मेगा सिलेक्ट करा डिसोल्व इतना तेनालीन मेके मिथना मिथना तेना वर्ट क्यारी गे मेमी षेपे विनकर मे तन फेस मेपन क्यारी दिखती है इकड़ मंकर सिलेक्ट करा राइट क्लिक करा डिसोल्व वर्ट तेना मेक सिलेक्ट करा राइट करा डिसोल्व वर्ट तेना दी क्यारी मिथना कट कर कोटास दिखने दिन मेक सिलेक्ट करा मेट पल्ले आट एदगा मेकी उड को सिलेक्ट कर ला उडट एदगा मेट मेट मारी इट से ओल सिलेक्ट कर कीबोर्ड ए प्रेस कर ओल सिलेक्ट मेक चुट्ट पसर गुका बस की मेतना पड़ी इडत्तीन इस तरह पड़ी इडत्तीन इक चुट इडत्ती इट पस अंक दिख प्रेस कर मेत वील मेक पसर गेगा पसट गंड पस सैड बेलवा मेक मेक हर के तीन बस सैड बेलवा मेक पुडी ऐंगल तीन मेक हर के मेमेंट किंग मेन मेम किंग तीन मिथन बलप मोल पेना किंग मे मित्र एलवेल तीन अन्न एल अदाने मेके टैप प्रेस कर ला मैंने मेट की सिलेक्ट कर ला मम्मी में अलग अलग
මෙන්න මේ විදිහට face එකේ මූලික දේවල් ටික අපි හදුවා. දැන් අපි මෙතන face එකට දාගන්න ඕනේ මෙන්න මේක. මෙන්න මේ කොටුව ගන්න ඕනේ. මෙන්න මේක ගහ ගන්න. දැන් මෙතන අපිට ආයෙත් round කර කර දඟලන්න වෙන හින්දා මං කරන්නේ මේක duplicate කරමුකෝ. පොඩි වැඩක් තියෙනවා කරන්න. මේක duplicate කරා. මෙන්න මෙතෙන්ට යන්න. අපේ object properties වලට rotation එකේ ඔක්කොගෙම 0 දෙන්න මුලින්ම. ඔක්කොම 0 දෙන්න. ඊට පස්සේ 7 press කරලා up view එකට ඇවිල්ලා tab press කරලා බලන්න මේකේ මේ cut කරපු තැන් ටික තියෙනවා. ඊට පස්සේ අපිට දැන් මේක මෙමෙ හැඩේ ගන්න ඕනේ. හැඩේ හදා ගන්න ලේසි ක්‍රමයක් මම මුලින්ම යනවා view shading එකට ගිහිල්ලා මෙන්න මේ ටික select කරලා මුලින් මේ ටික delete කරගමු vertices ටික. එතකොට මැද කොටස ගියා. මේ ටික select කරලා මම dissolve vertices දෙනවා. එතකොට ඒ ටිකත් නැතෝ ගියා. මේ ටික select කරා right click කරා dissolve vertices දුන්නා. මෙතන කැවුණා प्रेस कर मेन प्रेस कर डिलीट कर මේ ෆේස් එක ඩිලීට් කරා. මේ ඇද වෙච්ච ඔක්කොම ටික ඩිලීට් කර ගන්න. හෙතට තියෙන ටික. මෙතන මොකක්ද මේ තියෙන්නේ? ආ මෙතන තියෙන අපේ පරණ අර මේ ඇතුලේ අරින වින්ඩෝ එක. ඒකට කරන්න මේක සිලෙක්ට් කරා. මෙන්න මෙතෙන්ට සිලෙක්ට් කරා කන්ට්‍රෝල් එකත් එක්ක. එතකොට ඒ ලයින් එක එකපාර සිලෙක්ට් වෙනවා. කන්ට්‍රෝල් එක ඔබාගෙන ඊට පස්සේ මේ පැත්ත හදාගමු. දැන් අතර සිලෙක්ට් කරා අයින ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් ඇතුලෙන් ගිහින් බලලා कंट्रोल प्रेस कर मेन मेक सिलेक्ट कर पे वाड़पैना मे मेट सिलेक्ट शिफ्ट प्रेस कर मेक सिलेक्ट करा शिफ्ट प्रेस कर मेक सिलेक्ट करा इतने यटिंग बलला इन मेन मेक मेन मेत कंट्रोल इट पास कंट्रोल सिलेक्ट कर मेक सिलेक्ट कर इतना हाईलाइट इट पास मेतना कंट्रोल सिलेक्ट कर मेट हाईलाइट करा शिफ्ट मेक सिलेक्ट करा मेन मेतन मेहिम पुड मौस शिफ्ट प्रेस कर मौस पुडरा हर बड़ा मैं लाइन वितर मे वाला मे पीट हेम सिलेक्ट इवेम सिलेक्ट कर कंट्रोल लगे मेक सिलेक्ट करा मेन मे आइंट सिलेक्ट करा से बोला आए चुट्टा को सिलेक्ट नैती तेना मेतन सिलेक्ट मेन मेतन मे සූම් කියන එකෙන් පුළුවන් සිලෙක්ට් කරගෙන මේ මවුස් එක ඉස්සරහට පස්සට ගත්තොත් මේ ක්ලික් කරගෙන මේ විදිහට සූම් ඉන් සූම් අවුට් කරගන්නත් පුළුවන්. මෙහෙම ළඟට ගිහින් මෙන්න මේ ටික සිලෙක්ට් වෙලා නැහැ. මෙතෙන් දැනගන් සිලෙක්ට් කරා මෙන්න මේ යටත චූටි චූටි කැලරි ටිකක් තියෙනවා. මේක ඕනනම් මේ එළියට පේන කොටස විතරක් ඔයාලට ඩිලීට් කරගන්නත් පුළුවන් එළියට පේන කොටස ටික. मेन मेतन सिलेक्टना अंडू कर कंट्रोल इजेट गाला इतना हर मेतन दूसरे को डिलीट कर अवलाकने मेतन वेडीपुर फेस मैं वाला करगा विधि तेक पोडू इतना पुड़ी अलुद्या मेतन मे अतक मे बल कर मिता मिता चोट क्या तीना डिलीट कर හරි දැන් එහා පැත්තත් මේ විදිහටම කපා ගන්න වෙන ආ ඒ ටික ෆේසස් ටික ඩිලීට් කරගන්න වෙනවා මොකද එහා පැත්තේ ලයින් එකක් තියෙනවා මේ ටික මෙන්න මේකේ එහා පැත්තේ මේ විදිහටම ඩිලීට් කරගන්න මේක shift එක press කරලා एक एक सिलेक्ट करना उन्ना मेक सिलेक्ट करा कंट्रोल मेक सिलेक्ट कर इतकोट मे विधि मे लाइन पोड पेन कवल इतकोट अत मे लंग लंग दिन फेस सिलेक्ट कर कंट्रोल प्रेस कर इतकोट ये स्टीक मेम हाईलाइट कर बोलवा
යටත් එහෙමම තමා මේ ළඟ ළඟ තියෙන faces select කරගෙන යන්න. එතකොට ඒ ටික highlight වෙනවා. හරි ඒ ටිකත් මම delete කර ගන්නවා මෙන්න මේ විදිහට. මෙතන තව කැලලියක් තියෙන, ඒ ටික නම් ඕනේ නැහැ. ඒක ඔන්න අපිට මෙතනින් මේ ඇවිල්ලා බලන්න පුළුවන්. මේ ඇතුළේ කැලලි ටික තියෙනවා, ඒ ටික මෙහෙම select කරලා delete vertices දුන්න ගමන් ඇතුළේ ටික delete කර ගන්න පුළුවන්. මේ අදාළ නැති කැලලි ටික මෙහෙම select කරලා ඒක ඔයාලට අලුත් දෙයක් වෙන්න නැති එකක්. කලින් මං ටියුටෝරියල් වලදී මන්නම් කරලා නැහැ එහෙම මේ කැරේ ඇතුලේ අර තියෙන කැලේ ඩිලීට් කරන සීන් එක. ඔයාලා සමහර විට YouTube එකේ තව ටියුටෝරියල් එහෙම බලනවා නම් මේ ටියුටෝරියල් වල එහෙම කොටස දැකලා ඇති. එහෙම නැත්නම් මේ අලුත් එක්ස්පීරියන්ස් එකක් කිය ඔයාලට මේකේ. හරි දැන් මෙන්න මේ විදියට දාගත්තා. දැන් අපිට තියෙන්නේ මේකයි මේකයි ජොයින් කරගන්න. ඒකට මං කරන්නේ මෙන්න මේ ලයින් එක සිලෙක්ට් කරා, shift එකත් එක්ක මේක ගහලා F press කරනවා. එතකොට face එක හැදෙනවා. ඊපස්සේ මේ ලයින් එකයි මේ ලයින් එකයි මේ ලයින් එක සිලෙක්ට් කරා, F ගැහුවා. එතන ෆේස් එක හදාගත්තා. මේකයි 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 සිලෙක්ට් කරා, F ගැහුවා, ෆේස් එක හදාගත්තා. ඊට පස්සේ මේ ලයින් එකයි මේ ලයින් එකයි මේකයි මෙතන සිලෙක්ට් කරලා ඒකත් ෆේස් එක හදාගෙන මේ විදිහට ෆිල් කරගත්තා. දැන් හරි දැන් තියෙන්නේ මෙතනත් මේ විදිහටම මේකයි මේ යට කොටසයි මේකයි සිලෙක්ට් කරා, F ගාලා ෆිල් කරගත්තා. මේකයි මේකයි මෙතන කොටසයි F ගාලා ෆිල් කරගෙන මේකයි මේකයි මෙතන එකයි F ගාලා ෆිල් කරගත්තා. ඊට පස්සේ මේ විදිහටම මෙතනත් මෙහෙම ෆිල් කරගත්තා. දැන් හරි දැන් අපි ජනේලේ එන කොටස අපි ඉස්සරහා වින්ඩෝ එකේ ෆ්‍රේම් එක විදිහට මෙහෙම හදාගත්තා. ඊට පස්සේ යන්න තුනට ගිහිල්ලා තුන නම් පැඩේ තුන ප්‍රෙස් කරලා සයිඩ් වියු එකට ඇවිල්ලා R ගහලා 90ක් ගහ ගන්න. එතකොට මේ විදිහට රොටේට් කරගන්න බලන් අංශක 90කට. ඊට පස්සේ එක ප්‍රෙස් කරලා ෆ්‍රන්ට් වියු එකට ඇවිත් අපිට මේක ස්කේල් එක හදා ගන්න පුළුවන් අපේ වින්ඩෝ එක එන්න ඕන ගානට. මේකෙන් පේනවා ඇති මේ විදිහට තියෙන්නේ. මේක ස්කේල් එක x එක දිගේ චූටක් වැඩි කර ගන්නවා මේ ගන්නට වගේ. හරි දැන් හරි. ඊට පස්සේ මේක ඩුප්ලිකේට් එකක් මම ගන්නවා මෙතෙන්ට. මේ ගන්න වගේ. දැන් මේකේ පළල වැඩි වගේ නම් ටැබ් ප්‍රෙස් කරා නෑ ටැබ් බොන්නේ නෑ. ස්කේල් s ගහලා y ගහන්න. එතකොට y axis එක දිගේ මෙහෙම අඩු කර ගන්න පුළුවන්. මේ ගන්න වගේ ගමු. ඊට පස්සේ මෙතෙන්ට අරන් මම එක රොටේට් කරගන්නවා අපේ මෙතන මේ මේ ඇන්ගල් එකට ඇන්ගල් කරගන්න ඕනින් ඉඳන් රොටේට් කරා. ඊට පස්සේ එක හත ප්‍රෙස් කරලා අප් view එකට ඇවිල්ලා මම මෙන්න මේ viewport shading එක ඔන් කරගන්නවා මෙතන. display as y edges කියන එක දාගන්නවා. ඊට පස්සේ මේක select කරලා අපි දැන් ඒක ඇල කරගන්න ඕනේ. මේක ඇල කරගන්න ඕනේ මේ අපි මේ ෂේප් එකක් දුන්නානේ මේ මේ ඉස්සර කොටසට. ඊ ගන්නට මේක ඇල කරගන්න ඕනේ. ඒක මම මෙතනින් බලාගෙන දැන් අපිට පේනවා මේ මේකේ මේ ඇලේ පේනවා මෙතන මේ මෙහෙම තියෙන්නේ. ඊ ඇලේට මේක ගහගන්න ඕනේ. න මේ ගන්න වගේ තමයි ඇල වෙලා තියෙන්නේ. හරි එකක් හරි දැන් අනිත් පැත්තත් ඒ විදිහට ඇල කරගන්න. මේක සිලෙක්ට් කළා R ප්‍රෙස් කරලා රොටේට් කරගන්නවා මේ ගන්නට. දැන් හරි ඔන්න අපේ බස් එකේ ෆේස් එක මේ විදිහට හදාගත්තා. මෙතන ලේලන්ඩ් එකේ වින්ඩෝ එක හරියටම හතරස් නේ වගේ සීන් එකක් තියෙන්නේ මේ රියල් බස් එකත්. මේ දැන් අලුතෙන්ම ආව නේද අර මේ ලේලන්ඩ් එකේ මොකද්ද මේ සෙන්සර් කියලා එකක්. අන් ඒකේ නම් මම දැක්කා මෙතන වින්ඩෝ එක එන ලොකෝ ඉස්සරහා
ලොකු වින්ඩ එකක් තියෙන්නේ මේක හරියටම 4S ද කොහෙද වෙයි කියනං ඊට පස්සේ අර දැන් අර හින දිග බස් එකකුත් තියෙනවනේ මේ සයිලන්සර් එක අර ඉස්සරහ රෝදිකාව තියෙන එක දැන් සාමාන්‍යයෙන් බස් එකේ සයිලන්සර් එක එන්නේ මේ හරියන්නේ දැන් තියෙන එක මේ මෙතනින් සයිලන්සර් එන දිග වෙන බස් එකක් සීට් 60 ගන්න දුන්න තියෙන එකක් ආන් ඒකෙත් ඉස්සරහ හින ලොකුයි මේ ග්ලාස් එක දැන් මම මේක කරේ වයිකින් බස් එකක් බලාගෙන ඒකේ මම ගත්ත ෆොටෝස් එක ඒකේ ඉස්සරහ හරියටම කොටුවක් නෙමෙයි තිබ්බේ මේ මෙහෙම පොඩ්ඩක් මේ සමචතුරස්ස මනේ මේ ඍජුකෝණාස්ස වලට චුට්ටක් බර එකක් මේකත් මං හිතනවා මේ ඒ විදිහට දාගත්තත් හොඳයි කියලා මොකද මේ 4S තාපනියන් අර අමුතු කැතක් වගේ එකක් පේනවා මට නම් මේ පොඩි අමුතු කැතක් තියෙනවා ඒ හින්දා මම මේක මේ දෙකම සිලෙක්ට් කරලා ටැබ් එකෙන් මෙන්න මෙතන මේක දාගත්තා එක ප්‍රෙස් කරා මෙන්න මේ යට තියෙන වර්ටයිසස් ටික ඔක්කොම සිලෙක්ට් කරලා තව චුට්ටක් මේක උඩට ගන්නවා ඊට පස්සේ මේ වර්ටයිසස් ටික මේ පැත්තෙම සයිඩ් එකම සිලෙක්ට් කරා චූටක් මෙහාට ලං කරගන්නවා මේ ටික සිලෙක්ට් කරා තව චූටක් මේකත් මෙතෙන්ට ලං කරගන්නවා හරි දැන් හොඳයි වගේ මේකත් තව චූටක් උස් කරගමු මේ ගන්න වගේ දැන් හරි දැන් අර කැත ගතිය නැහැ හරි ඊට පස්සේ මෙන්න මේ මේක සිලෙක්ට් කරා මම චූටක් මේක තව ඇතුලට ගන්නවා ඊට පස්සේ I E ප්‍රෙස් කරලා මේක පස්සර ගන්නවා මෙන්න මෙතෙන්ට ඊට පස්සේ R එකෙන් මම මේක රොටේට් කරගන්න මෙන්න මේ ගන්නට මේ ඇලේ නැති කරන්න ඊට පස්සේ හරි දැන් මේකේ අපි දැන් මේ මිරර් මොඩිෆයි එක දාලානේ මේක ඇද්දි ඒ හින්දා මේ ගන්නටම තමයි මෙතන ඇදුනේ ඒ වුණාට ඇත්ත බස් එක මේ මෙතන සයිඩ් එකේ එන වින්ඩෝ එක මෙතන එක චූටි ඊට සාපේක්ෂව මේ ඩ්‍රයිවර් ඉන්න තැන එක ලොකුයි දැන් මේ බස් එකේ බලන්න බලා මම ඒකත් ඒ විදිහට හදලා තියෙනවා මෙතන එන ග්ලාස් එක චූටි මෙතන එක මේ ලොකුයි මේ බලන්න මේක හැඩෙත් එක්ක මේක මේ මෙතන ඇවිල්ලා රවුම් මේක මේ පොඩි දිගක් තියෙනවා මෙතන දිග නැහැ මේ එක තැන රවුම් කරලා පොඩි වෙලා තියෙන්නේ මේක චූටි මේ පැත්තේ නේක ඊට වැඩිය මෙතන ලොකුයි එතකොට අපි මේ හදන මේ මේ ඉස්සර ෆ්‍රේම් එකේ මේක මෙතෙන්ට එන කොටසට වැඩිය මෙතන කොටස චුට්ටක් දිගයි ඒකත් අපි හදාගන්න ඕනේ ඒකට මිරර් එක අපි ඇප්ලයි කරලා මිරර් මොඩිෆයි එක ඇප්ලයි කරගෙන ඉන්න ඕනේ මොකද නැත්තම් මෙතන හැපැත්තේ කරන එකත් මෙතනම වෙනවා ඒක අපි පස්සේ හදාගමු ඒත් එක්ක මෙන්න මේක ගත්තත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගම නෙමේ එහා පැත්තේ ඊට වැඩිය දිග වැඩි මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන දිග මේකට වැඩිය මෙතන මෙතනම් මෙතෙන්ට තියෙන දිගට වැඩිය වැඩි ඒකත් මේකේ හදාගන්න ඕනේ දැන් මේකේ මිරර් එක ඇඩ් කරලා හින්දා දෙකම එක ගන්නට තියෙන ඒකටත් අර උඩේකට කරා වගේම ඇප්ලයි කරලා මිරර් එක ඊට පස්සේ තමයි මෙතනින් පස්සට ගන්න වෙන්නේ හරි බේසික් ෂේප් එක මේ විදිහට තියෙනවා ඊට පස්සේ අපි පිටිපස්සට යන් පිටිපස්සට හදාගද්දී මේක සිලෙක්ට් කරා මේක ඩුප්ලිකේට් එකක් ගන්නවා මෙන්න මෙහෙම ඊට පස්සේ හත ප්‍රෙස් කරලා අප් view එකට ඇවිල්ලා රොටේට් කරගන්න අංශක 90ක් ගහලා බලන්න මුලින්ම ඊට පස්සේ මේක මෙතන තියෙන්නේ හරියේ නැහැ ආයෙත් රොටේට් කරගන්න අංශක 90කට දැන් බලන්න හරි 90යි 90යි 180කට සිලෙක්ට් වුණා දැන් හරි දැන් අපිට මේක මේ මේ විදිහට කරකලා මෙතෙන්ට ගන්න පුළුවන් වුණා අපේ මෙන්න මේ ඇක්සිස් එක වටේට කරකලා ඔයාලට එතන උන දේ තේරුම් නැත්නම් බලන්න මම කලින් වීඩියෝ වල බ්ලෙන්ඩර් එකේ ඉන්ටර්ෆේස් එක ටූල් පාවිච්චි කරන වීඩියෝ එකකින් නම් බලන්න ඒකෙදි මේ ඇක්සිස් එක වටේ කරකන ඒවා ගැන කියලා දීලා තියෙනවා මම හිතන්නේ 12 හරි 13 හරි අර ප්‍රැක්ටිස් මොඩලින් කියන එකක් ඇති මේ බෝතලයක් හදන එකක් බෝතලයක රූපයක් ඇති දම්පාට මෝඩියක් තියෙන සුදුපාට බෝතලයක ප්‍රැක්ටිස් මොඩලින් කියලා අන් ඒකේ බලන්න ඒකේ මම ඇක්සිස් එක ගැනත් එක්ක මේ විදිහට අංශක ගාන මේ රොටේට් කරගත්ත කතාව කිය ඔයාලට එතන උන දේ තේරුම් නැත්නම් ඒක බලලා එන්න කලින් මේකේ දැන් මේ බස් එක හදන වැඩේට ඕන කරන සම්පූර්ණ බේසික් නොලෙජ් එක මම කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා ඒ හින්දා ඒක බලලා ආපු කෙනෙක්ට මේක අවුලක් නැහැ මේක තේරෙනවා මොකද්ද කරන්න කියලා ඒව නැතුව මේකට කිලින්ම ආවනම් ඔයාලට පොඩි අවුලක් යන්න පුළුවන් මේ කරන වැඩ මේ මොඩිෆයර්ස් කතා කරනවා දැන් නැත්තම් ඒක බලලා ඉන්න මොඩිෆයර්ස් ගැනත් මම වෙන වීඩියෝ එකක් වෙනම කරලා තියෙනවා ඒ ටික බලලා මේකට එන්න එතකොට හරි වැඩේ හරි අයිතම් අපේ වීඩියෝ එකට G ප්‍රෙස් කරලා Y axis එක දිගේ මම ගන්නවා ඒක ඉතින්ට පස්සේ මේක අපි
ඉස්සරහට අරන් මේකේ ගානට හදාගමු. දැනට මෙහෙම තිබ්බාවේ. ඊට පස්සේ අපිට ඕන කරනවා මෙන්න මේකක් වින්ඩෝ එකක් මම ඩුප්ලිකේට් කරගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ රොටේෂන් එක මම මෙතන 0 0 0 දෙනවා. හරි, එතකොට අපිට වින්ඩෝ එක හම්බ වෙනවා මෙන්න මේ විදිහට. ඊපස්සේ තුන ප්‍රෙස් කරලා රයිට් view එකට ඇවිල්ලා රොටේට් කරගන්න අංශ 90කට. ඊට පස්සේ අපිට ඒක මෙතෙන්ට ගහගන්න පුළුවන්. ඊපස්සේ එක ප්‍රෙස් කරලා ෆ්‍රන්ට් view එකට ආවා. 9 ප්‍රෙස් කරලා ඒ ෆ්‍රන්ට් view එකේම ඔපොසිට් එක ගත්තා. බැක් view එක මේ විදිහට ගත්තා. හරිද? මම මෙතන මේ නම්පෑඩ් එකේ ওই රොටේෂන් ගැනත් මම කියලා දීලා තියෙනවා මේ කලින් වීඩියෝ වල. ඒකත් බලලා ආවනම් හොඳයි. එතකොට තේරෙයි මේ අංක 1 3 ප්‍රෙස් කර කර මේ මාරු කරන ඒව ගැන මම කියලා දීලා තියෙනවා. අවුලක් ගන්න ඉපා. ඒක මං කලින් කියලා දීලා තියෙනවා. ඕන්න මෙතන ඉඳන් කියන්නම්. එක ප්‍රෙස් කරපුවාම ෆ්‍රන්ට් view එක, තුන ප්‍රෙස් කරපුවාම ලෙෆ්ට් එක තියෙනවා. හතකින් අප් view එක එනවා. 4 5 ඒ වගේ මෙහෙම කරගන්න පුළුවන්. කරකලා බලන්න පුළුවන් මෙහෙම. 2 8 4 6. මේන් කී ටික වෙන්නේ 1 3 4 9. 1 කියන්නේ ෆ්‍රන්ට් එක, 3 කියන්නේ ලෙෆ්ට් එක, 7 කියන්නේ අප් එක. 9න් කරන්නේ 1 3 7 සම්පූර්ණ ඔපොසිට් වර්ක් එක. ඒ කියන්නේ 1 ප්‍රෙස් කරලා ෆ්‍රන්ට් නම් 9 ගහුවොත් ඒකේ ඔපොසිට් එක වෙනවා, බැක් එක එනවා. 3 කරලා සයිඩ් රයිට් view එකේ ඉන්න ලෙෆ්ට් එකේ ඉන්නවා නම් 9 ප්‍රෙස් කරොත් ඒක රයිට් එකට යනවා. ඊට පස්සේ 7 ප්‍රෙස් කරලා අප් එකේ හිටියොත් 3 ප්‍රෙස් කරලා 7 ප්‍රෙස් කරලා අප් එකේ හිටියොත් 9 ප්‍රෙස් කරොත් කෙලින්ම ඩවුන් view එකට යනවා. 9න් කරන්නේ සම්පූර්ණ 1 3 7 ඔපොසිට් එක. හරි. දැන් මේක ටැප් ප්‍රෙස් කරා. අපි මේ පිටිපස ග්ලාස් එකේ ඉන්නේ. ඒක ප්‍රෙස් කරලා මෙන්න මේ පැත්තම සිලෙක්ට් කරගෙන ඒක මම ඩ්‍රැග් කරන් යනවා මෙතෙන්ට. ඊට පස්සේ මේක මම සිලෙක්ට් කරලා ඒක ඩ්‍රැග් කරන් යනවා මෙතෙන්ට. මේකේ උස චුට්ටක් අඩු කරගමු. මේකෙත් බලපන් පේනවා උස ඉස්සරහ ග්ලාස් එකට සාපේක්ෂව ගත්තොත් උසේ පොඩි වෙනසක් තියෙනවා. නෝම ග්ලාස් එකක් කියන්නේ මේ ගාන ඉස්සරහ ග්ලාස් එක ඊට වැඩිය චුට්ටක් පාතයි. නෝමල් ග්ලාස් එක ගන්න තමයි බෑක් ග්ලාස් එකක් තියෙන්නේ. මේ මං සයිඩ් view එකට ඇවිල්ලා මේක අප් කරගන්න නෝමල් ග්ලාස් එක ගන්නට මෙතන ඩවුන් කරගන්න නෝමල් ග්ලාස් එක ගන්නට. හරි, බෑක් එක මේ විදියට අදාගත්තා. බෑක් එකේ නම් මේක උස්සන්න ඕනේ. ඒ ගන්නට ඊපස්සේ බැක් එකේ මෙතනත් අපි ෆිල් කරමු. අර විදිහම තමයි ඉස්සරහට එන්න ඕනේ ෆේස් එක තියාගෙන පිටිපස්සට එන්න ඕනේ එක පස්සට කරන්න. මෙතනත් ඉස්සරහට එන්න ඕනේ ඉස්සරහ ඉඳලා පිටිපස්සට එන්න ඕනේක පිටිපස්සට බැක් කරන්න. ඊට පස්සේ මේක එක ගැහුවා ෆ්‍රන්ට් view එකට ආවත් තුන ගහලා ඒක ඔපොසිට් එක කර එක්ස්ක්ලූඩ් කර පල්ලෙහාට මෙන්න මෙතෙන්ට ගත්තා. ඊට පස්සේ මේකයි 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 සිලෙක්ට් කරා. F ගහලා පීස් එක හදාගත්තා. ඊට පස්සේ අපි එක ප්‍රෙස් කරලා අයිත් ෆ්‍රන්ට් view එකට ඇවිල්ලා මෙන්න මෙතන vertex selection tool එකෙන් සිලෙක්ට් කරලා මෙන්න මේ මැද කොටස පොඩ්ඩක් සිලෙක්ට් කරලා ඒක චූටක් උස්සනවා. මේකත් ඒ විදිහටම චූටක් උස්සනවා. හරි, දැන් බලමු. දැන් අවුලක් නැහැ, හැඩේ තියෙනවා හොඳට. මොකද නැත්තම් මේක තනිකර ෆ්ලැට් වගේ තියෙනවා. බස් එක එහෙම ලොකුවට ෆ්ලැට් එකක් නැහැ. මේක පොඩි මේ විදිහට රවුන්ඩ් ෂේප් එකක් තියෙනවා බස් එකේ වහලේ. දැන් හරි, දැන් ගොඩක් දුරට වැඩ ඉවර කරා කිව්වොත් ඒත් හරි. ජනෙල් ටික ගැහුවා. ජනෙල් වලට තව වින්ඩෝ එක ෆිල් කරන්න තියෙනවා. ආ, වින්ඩෝ කතාව කියද්දි මතක් වුණේ මෙන්න මෙතන කපා ගන්න ඕනේ. අපි ග්ලාස් එක දාන කොටස කපා ගන්න ඕනේ. දැන් මෙතන අපි මිරර් මොඩිෆයි එක දාලානේ තියෙනවා. මිරර් එක දාලා තියෙන දේ හින්දා දෙපැත්තම කපන්න ඕනේ. එක පැත්තක් කපුවොත් ඔටෝමැටිකලි එහා පැත්ත කැපෙනවා. හින්දා මෙතන මේක සිලෙක්ට් කරා. අර අතන කැපුවා වගේම මේකත් කපා ගන්න.
ඊට පස්සේ ෆේස් එක ඩිලීට් කරගන්න ඩිලීට් ෆේසස් එකෙන් දැන් හරි දැන් අපේ ඉස්සරහා කොටස මේ විදිහට කපලා අහක් කරලා කට් කරලා දැන් අපිට ග්ලාසස් ටික ගන්න පුළුවන් එතනත් හරි වැඩි මේකත් ඩිලීට් කරගන්නත් පුළුවන් ඒක දැම් අවුලන්නේ ඩිලීට් කරලා තියමුකෝ ඊ තුන්ෙත් දැන් මෙතන ෆිල් කරගන්න වෙනවනේ අපිට ඒක පස්සේ බලමු ඒ දොරේ වැඩි පස්සේ බලමු දැනට මේ ඇති ඊට පස්සේ අපි මෙතෙන්ට ගහ ගන්න ඕනේ පිටිපස්සේ කොටස පිටිපස්සේ කොටස ගහන වැඩි ඒ අනිත් ටික මේ ග්ලාසස් ගහන එකයි මෙතන ගහන එකයි මෙතන ඩෝ දෙක දාගන්න එකයි අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු නැත්නම් මේ වීඩියෝ එක දිග වෙනවා දැන් ගොඩක් දිගට ආවා වීඩියෝ එක ඒ ටික අපි ඊළඟකින් කතා කරමු ඊට පස්සේ ඉතින් ටික අපි තවත් වීඩියෝ එකකට කඩමු නැත්නම් මේක වීඩියෝ එක දිග වෙනවා තනි වීඩියෝ එකක් අවත් වෙනම පැය 3 4ක ලොකු වීඩියෝ එකක් අවත් මේක බලන්න එපා වෙනවා අපිරිය වෙනවා ඒ හින්දා කොටස් කොටස් දාන එක හොඳයි ඊට පස්සේ අවුලක් වෙන්නේ නැහැ අපි ඉතින් ටික බලමු ඊළඟ වීඩියෝ එකකින් ඊට පස්සේ ඊළඟකේ අපි බලමු මේ ග්ලාස් ගන්න හැටි මේක පිටිපස්ස ෆිල් කරගමු ඊට පස්සේ දෝස් ටික ගහලා මේකේ ටයර් දාන කොටස කපලා ඊටිකේ හැඩේ හදාගමු දැන් මේක ගොඩක් දුරට වැඩ ඉවරයි හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතන ඉවර කරනනම් ඊට පස්සේ ඊළඟ ටික part 3 වීඩියෝකින් ගේන්නම් එහෙනම් අදට යන්නම් සිල්ු දිනාට සුබ දවසක්